අයිබෝවන් ගෙවුණු දවසේ උණුසුම්ම පුවත් ඔබට කියන ITN ප්‍රවෘත්ති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ මම කුෂාණි කෞශල්‍ය ප්‍රථමයෙන් අවධානය යොමු කරමු ප්‍රවෘත්ති සිරස්තල වෙත බහුතරයේ කන ආණ්ඩුවට ගැටලුවක් නැහැ ජනපති අවධාරණය කරයි එකතුව රට වෙනුවෙන් මේක ගව වෙන්න උනේ රට වෙනුවෙන් වතුකම් කරු වැටු වැඩි කිරීම ගැන සාකච්ඡා තමන් අගමැති පුටුව මාරු කිරීමෙන් සිදු කළේ නොගැලපෙන දර්ශනයක් ඉවත් කර ඊට ගැලපෙන දර්ශනයක් සහිත පුද්ගලයෙකු උපත් කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා රටම රකින්න ජන මහිමේ දැවැන්ත ජනරාලි අමතමිනුයි ජනාධිපතිතුමා මේ බව කියා සිටියේ සවුම එක්වෙමු එක්ව නැගිටිමු මහා බලයක් විහිදුවාලමු අපේ රටේ එකම එක සුර පුරයක් රටරකින්න ජනමහිමය යෝධ ජනහමුවට ජනාධිපතිතුමා හා අග්‍රාමාත්‍යවරයා පැමිණියේ එකම රථ පෙළපාලියකින් ඔවුන් වේදිකා වෙත පැමිණීමත් සමග රැස්ව සිටි අතිවිශාල ජනකායින් හිමිපුවේ ඉහළ ප්‍රතිචාරයක් ආදරණීය නායකින් දෙපලකගේ සම්ප්‍රාප්තිය මේ රට ගොඩනගන්නට ජනබල ශක්තිය රොදබදින මොහොතේ දවැන්ත ජනපෞරක් නිර්මාණය වන මොහොතේ මුළු ලෝකයට මුළු රටටම දැනගන්නට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් මේ ඔබේ මගේ මාතෘ භූමියේ ජන ජය සේනාව අතරට රටම රකින්න ජන මහිමය අතරට සම්ප්‍රාප්ත වුණු මොහොත ගරුතර බෙමු ජනහමුව ඇමතු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාට විශාල ජනතා ප්‍රතිචාරයක් හිමි වුණා. එහිදී අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මෙම එක්වීම කිසිදු ආකාරයකින් යලි දෙකඩ කිරීමට ඉඩ නොතබන බවයි. අපේ සදාදරණීය නායක අධිකරෝ මහින්ද රාජපක්ෂ මැතිතුමනි ඔබතුමන්ට ලැබුම මේ ඓතිහාසික ජනහමුව ආමන්ත්‍රණය කිරීම සඳහා ජනතාව ඇමතු අග්‍රාමාත්‍යවරයා පැවසුවේ මෙම එක්වීම කිසිදු ආකාරයකින් යලි කැඩීමට ඉඩ නොතබන බවයි. මේක එක්ව වෙන්න උනේ මේ රට වෙනුවෙන්. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රට විකුණලා දැද්දි සියලු දේපළ මේ රටේ ජනතාවගේ අයිතිය. ඔබේ දරුවට අයිතිය. තාවුරුදු ගණනාවක් මේ ලංකාව තියෙන තුරු ඉපදෙන්න ඉන්නා වූ දරුවන්ගේ අයිතිය, නූපන් දරුවන්ගේ අයිතිය මෙසේ පිටරටට විකුණා දානවා බලාගෙන ඉන්න බැරි ඉඳා. මේ රටේ ජනතාවට බදු බර දාලා බදු බරින් ජනතාව පීඩණයට පත් කරමින් අයුතු ලෙස රට පාලනය කරපු නිසා තමයි අපිට මේ තත්ත්වය මුදව ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලකට යන්න සිදු වෙලා තියෙනවා. අද අපි බොහොම පැහැදිලිව කියනවා තා ඉස්සරහට මේ රටේ ජනතාවට සුභ සිද්ධිය සඳහා රට විදේශකරණයෙන් මුදාගෙන රට ඉදිරියට ගෙන යාම සඳහා මේ රටේ සංවර්ධනය නැවත ආරම්භ කිරීම සඳහා මේ රටේ ලෝකයේ අනිකුත් රටවල් වලට නැගෙනහිරලා බටහිර වේවා උතුර දකුණ වේවා මේ සියලුම ලෝකයේ හැම රටක් එක්කම එකට වැඩ කරන්න කටයුතු කරන්න සාධාරණ වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැකගෙන ඉදිරියට ගෙන යන්න ජනාධිපතිවරයාත් අපි එකට බැඳිලා ඉන්නවයි කියන එක තමුන්නාන්සේලට මතක් කරන්න ඕන ඒකින්ද සහෝදරවරුනි මේකතුව ආපහු කේලම් වලින් කඩන් දෙයිද දියන්නේ නැහැ කේලම් වලින් කඩන් දෙයිද දියන්නේ නැහැ කියන සාවරයකට අපි ඇවිල්ලා තියෙනවා අපි බොහොම පහදිලුව කියනවා එහෙම කොටවන්න පුළුවන් කමක් නැහැ බෙහිදී ජනහමු ඇමතු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය දුරින් ඉවත් කර මහින්ද රාජපක්ෂ මැතිතුමා පත් කිරීමට හේතු වූ කරුණු ජනතාව හමුවේ පැහැදිලි කළා මේ රටේ අග්‍රාමාත්‍ය ධූරේ පාර්ලිමේන්තුවේ නායකත්වයේ අගමැති ධූරේ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එයින් ඉවත් කරලා විවස්ථානුකූලව හිටපු ජනාධිපති මාමිත්‍ර මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති ධූරයට පත් කළේ මෙහි අරමුණ කුමක්ද මෙයින් බලාපොරොත්තු වන්නේ කුමක්ද
මේන් සිදුවිය යුත්තේ කුමක්ද මේ පුටුවට මාරු කළේ ශරීර දෙකක් නොවේයි මේ පුටුවට මාරු කෙරුවේ අවයය කීපයක් නැත්නම් මිනිස්සු දෙන්නෙක් නෙවෙයි මේ මාරුනේ මේ මාරුනේ මේ රටට අහිතවත් අපට නොගැලපෙන අපේ සිතුම් පැතුම් හඳුනා නොගත් දේශීයත්වයේ අගය නොකරන විදේශීය න්‍යාය පත්‍ර වලට වැඩ කරන ඒ දර්ශනයයි අපි පුටුවෙන් ඉවත් කළේ කියන එක මම පැහැදිලිව තමුන්නාන්සලට කියන්නට ඕනේ එහෙමනම් මේ පුටුවට පත් කළේ කවුද මේ පුටුවට පත් කළේ අපට රටට ගැළපෙන දේශයට ගැළපෙන දේශීය සංස්කෘතිය හඳුනන දේශීයත්වයේ අගය කරන විදේශීය දේශපාලන න්‍යායන් ප්‍රතික්ෂේප කරන ඔබේම අපේ සැබෑ මිනිසෙක් වූ මහින්ද රාජපක්ෂ මහතායි මේ පත් කළේ තවදුරටත් රැස්ස සිටි පිරිස ඇමතු ජනාධිපතිතුමා මීට පෙර කථානායක කරූ ජයසූරිය මහතාට හා හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට අග්‍රාමාත්‍ය දුරේ බාර ගැනීම සඳහා කළ ආරාධනාවේ ගැනද කරුණු පැහැදිලි කළා 62 ලක්ෂ මනස්දාහකට ආසන්න සංඛ්‍යාවකින් මාව ජනාධිපති දුරේට පත් කරන්න නායකත්වයේ ගත් මේ රටේ එක්සත් ජාතික පාක්ෂිකයින් මගෙන් අහන ප්‍රශ්නයක් තිබෙනවා ඒ ප්‍රශ්නයම මීට දින 4කට කලින් මා මිත්‍රගරු කථානායක අපේ කරු ජයසූරිය මහත්මයා මගෙන් ඇහුවා මං එතුමාට පැයක් කතා කරලා කිව්වා මේ වෙනස කරන්න හේතුව කරු ජයසූරිය මහත්මයා මම පැයක් කතා කරලා මගෙන් මේ ප්‍රශ්නය අහපුවම මං එතුමාට කිව්වා කථානායකතුමනි ඔබට මතක නැද්ද මීට මාස 8කට පෙර ඒ විකල්පය මම ඔබට ඉදිරිපත් කළා අරු ජයසූරිය මා හිතවත් කථානායකතුමාට මම කිව්වා මට රනිල්ගේ ප්‍රතිපත්ති සහ වැඩපිළිවෙල ගැළපෙන්නේ නැහැ ඔහුත් එක්ක මට වැඩ කරන්න බෑ ඒ නිසා කරු ජයසූරිය මැතිතුමනි ඔබ අගමැති පුටුව බාර ගන්න කියලා මම කරු ජයසූරිය කථානායකතුමාට මම කිව්වා මට කිව්වා ජනාධිපතිතුමාගේ ඉල්ලීමට මම එකඟ වෙන්නම් හෙට හම් වෙන්න පුළුවන්ද මං කිව්වා එන්න හම් වෙන්න මාව හම් වෙන්න තනියම එනවයි කියපු කරු ජයසූරිය මහත්තයා පහවදා හවස පහට මගේ නිල නිවාසෙට ආවා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක ඇවිල්ලා තොල් පොටවල් වෙවුල වෙවුල මට කිව්වා අනේ මේ අගමැතිතුමාට මට විරුද්ධ වෙන්න බෑනේ කියලා කිව්වා මම මගේ ඒ ව්‍යායාමය මං එතනින් අත්හැරියේ නැහැ අදින් පසුගිය මාස දෙකක් ඒ උත්සාහයේ ඊළඟ පියවර මම තිබ්බා එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහත්තයාට මං ගෙදෙට්ට එන්න කියලා මම සජිත්ට කිව්වා රනිල් ලයින් කරමු ඔබ අගමැතිකම් බාර ගන්න කියලා මං ඔහුගෙන් ඉල්ලීමක් කෙරුවා එන ප්‍රශ්න මම විසඳන්නම් කියලා අනේ කරු ජයසූරිය මහත්තයා වගේම සජිත් ප්‍රේමදාස මහත්තයාත් කිව්වා නායකතුමා එක්ක නම් මට බෑ හැප්පෙන්න කිව්වා රනිල් වික්‍රමසිංහ එක්ක හැප්පෙන්න බෑ කියලා සජිත් කියපු කරු කියපු අගමැතිකම රනිල් එක්ක හැප්පෙන්න නෙවෙයි රනිල් පෙරලගෙන යන්න පුළුවන් මිනිහෙක් මම මහින්ද රාජපක්ෂ අගමැති ඒරුවයි කියලා මම කියන්න ඕනේ තමුන්නාන්සලා බේමන විටත් පාර්ලිමේන්තුවේ බහුතරය රජයට ඇති බවද ජනාධිපතිතුමා මිහිදී අවධාරණය කළා මගේ දේශපාලන ජීවිතයේ අවුරුදු 51ක් මම තනියම තීන්දුව අරගෙන නැහැ මේ වෙනස කිරීමේදී නීති විශාරදෙයින් පරිණත දේශපාලඥයින් මේ පිළිබඳව පුළුල් දැනුමක් තිබෙන විද්වතුන් ජාත්‍යන්තරයේ සිදුවීම් අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් පිළිබඳව විශාරද දැනුමක් තිබෙන අය මේ සියලු දෙනා එකට එකතු කළා ඔවුන්ගේ උපදෙස් අනුව තමයි විවස්ථානුකූලව නීතියට එකඟව මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැති ධූරයට පත් කෙරුවේ රනිල් වික්‍රමසිංහ මහත්තයව ඒ තනතුරෙන් ඉවත් කළේ මේ පිළිබඳව විසඳාගත යුතු යම්කිසි නීතිමය ප්‍රශ්නයක් තිබෙනවා නම් ඒ ඕනම කෙනෙකුට පුළුවන් ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා මේ ගැන විමසීමක් කරන්න ඉඩ කඩ තිබෙනවා 113 ගැන සැක හිතන්න එපා 113 හදලා ඉවරයි අපිට පාර්ලිමේන්තුව ශක්තිමත් කරලා අපේ දේශපාලන දර්ශනය තුළ අපිට රට කරගෙන යන්න ඉඩ දෙන්න කියලා මම දරු රනිල් වික්‍රමසිංහ මහතාගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා මේ රටේ පොදු ජනතාවගෙන් අති බහුතරයක් 80%ක් අපි ගත්ත තීන්දුවේ සිටින බව අපිට බොහොම පැහැදිලිව පෙන්눔 කරනවා ඒ නිසා ජනතා බලවේග එක්ක සෙල්ලම් කරන් දෙපා රනිල් වික්‍රමසිංහ මහත්තයා අගමැති මහින්ද රාජපක්ෂ මහින්තුමත් මමත් අලුත් ආණ්ඩුවක් විදිහට
ඒ උතුරේ ජනතාවගේ ප්‍රශ්න විසඳීම සඳහා සම්පූර්ණයෙන් කැප වෙනවයි කියන එක මම බොහොම පැහැදිලිව කියන්නට ඕනේ. මාව ඝාතනය කිරීමට කරන ලද කුමන්ත්‍රණය එළිවීමත් සමගේ පරීක්ෂණ කටයුතු සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ මා ඉදිරිපත් කළ කරුණු වරදවා රහසිගතව මාධ්‍යවලට දීලා ඉන්දිය මිත්‍රත්වය අපින් ඈඩ් කරන්න ඉතාමත් පහත් විදියට රනිල් වික්‍රමසිංහ මහතා සහෝගේ කණ්ඩායම ක්‍රියා කළා. අපේ ඉතාම මිත්‍ර රටක් විදියට එක්සත් ජාතීන්ගේ සංවිධානයත් ඉන්දිය මිත්‍රත්වයත් ශක්තිමත් කිරීමට මම සෑම විටම කටයුතු කරනවායි කියන එක ඉතාම පැහැදිලිව මේ අවස්ථාවේ තමුන්නාන්සලාට කියන්නට ඕනේ. මොන විදිහේ බලවේග ආවත් මොන විදිහේ තර්ජන එල්ල කරත් මොන විදිහේ පීඩාවන් කළත් මම ලැබූ පයගත්ත තීන්දුව ඉදිරියටම යනවා මිසක් පසුපසට නොගන්නා බව ප්‍රකාශ කරමි. මගේ වදන් සල්පවසන් මේ අතර තවත් මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු රටම රකින්න ජන මහිමය දැවැන්ත ජන රැළිය ඇමතුවා. මහින්ද රාජපක්ෂ මැතිතුමාට තියෙනවා පාර්ලිමේන්තුවේ ඡන්ද 105ක් 97ක් තියෙන රනිල් වික්‍රමසිංහ 105ක් තියෙන මහින්ද රාජපක්ෂ මැතිතුමාට කියනවා 113 වෙන්නන්න කියලා. ලැජ්ජයි මිත්‍රවරුනි. අපි මේ එකතු වෙලා ඉන්නේ අපේ කැඩී බිඳී ගොස් තිබුණු පවුල නැවත එක්සත් වූ මහා මංගල්‍යයකට. දැන් ඉතින් අපි ඕල්ලන්න බෑ. අපි ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට අනේක වාරයක් අපගේ ස්තුතිය පළ කරනවා. මේ මහා ජන බලය අරිලිය ගහ මන්දිරයට හැරෙව්වොත් රාජිතට රණීට චම්පිකට මූදේ පනින්නයි වෙන්නේ. මහින්ද මෛත්‍රී සම්බන්ධතාවය ශක්තිමත් විය යුතුයි. පිරිපුන් නායක දෙබලට සුබපෙතුම්. මින්පසු ආර්ථික සංවර්ධනය වැඩි දියුණු වන වනුවත බඩුමිල වැඩිවීම ඉවත ජනවත ජනාධිපතිතුමනි හොඟක් කෑ ගන්නවා කතානායකතුමා. එයාට ආරූඪ කරගන්න හදනවා. එයාට නැති බලයක්. විවස්ථාව අනුව පාර්ලිමේන්තුව කැඳවීම පාර්ලිමේන්තුව කල් දෙමීම තියනේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පමණයි. දැන් කතානායකතුමා අකුරු ඉගෙන ගන්න ඕනේ. කරු ජයසූරිය ආරූඪ කරගන්න හදන මිත්‍යාව මහජන ශක්තිය ඉදිරියේ පසුබස්සමින් අපේ අලුත් ආණ්ඩුව රටේ ජනයාට හිතවත් මාතෘ භූමියේ ආරක්ෂාවට බවට පත් කරන්න අපි අත්වල් බැඳගමු. වික්‍රමසිංහ නැමැති පිළිකාව ශල්‍ය කර්මයක් කරලා ඉවත් කරන්න ඕනේ. ඒ ශල්‍ය කර්ම අපට කරන්න බෑ. ඒ ශල්‍ය කර්ම කරනව නම් කරන්න පුළුවන් එකම විශේෂඥ වෛද්‍යවරයා ඉන්නේ. ඒ විනේ කවුරුත් නෙවෙයි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා. 26 වෙනිදා හැන්දෑව වෙනකොට එතුමා විශේෂඥ වෛද්‍ය වරයෙක් විදියට වික්‍රමසිංහ නැමැති පිළිකාව මේ රටේ දේශපාලන පිටියෙන් රාජ්‍ය දේහයෙන් කපා ඉවත් කර දමනු ලැබුවා. විජාතිකයන්ගේ පිළිකාව මේ රටට රැහෙනි පිළිකාව කපා ඉවත් කරනු ලැබුවා විවස්ථානුකූලව. මේ අතර රටම රකින්න ජන මහිමය ජන රැළියට දිවිනේ නන්දසින් අති දවැන්ත ජන ගඟක් පැමිණියා. ඒ ජනාධිපතිතුමාගත් නිවැරදි තීන්දුව තවදුරටත් සපත කරමින් ඇදහිලි වර්ෂාවද නොතකමින් නව රජයේ ශක්තිමත් ඉදිරි ගමන වෙනුවෙන් සහය පළ කිරීමට අති විශාල ජනකායක් එක්ව සිටියේ මේ අයුරින්. මහින්ද රාජපක්ෂ මැතිතුමා නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කරමින් ජනාධිපතිතුමන් ගත් තීන්දුව ජනතා තීරණයක් බව පෙන්වමින් මහා ජනගඟ පාර්ලිමේන්තු වටරවුමට පැමිණියේ ඇදහැළුණු වර්ෂාව දනතකමින්. එක්සත් ජාතික පක්ෂය තවදුරටත් පාලනය කළා නම් දැඩි අර්බුදයකට රට මුහුණ දෙන බවයි ජනතාව ප්‍රකාශ කළේ. රට බේරා ගැනීම වෙනුවෙන් මේ මොහොතේ ජනපතිගේ නිවැරදි තීන්දුව සමග හදවතින්ම එක්වන බවද ඔවුන් කියා සිටියා. ප්‍රජාතන්ත්‍රවාදය ගරු කරමින් ශක්තිමත් එඩිතර තීන්දුවක් ගත්ත අපේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාට අපගේ ප්‍රණාමය පුද කරමින් නලා අගමැතිවරු ශක්තියක් දෙන්න අපි යනවා මේ උද්ඝෝෂණයට. අපේ රටේ නායකත්වයට දෙවනි නායකත්වයට අපි උපහාර දක්වන්න පොළොන්නරුව ඉඳන් අපි අද කොළඹට ආවා.
රටේ ඉන්න බහුතර ජනතාවගේ කැමැත්ත තමයි මේ ප්‍රකාශ කරන්න ඇවිල්ලා තියෙන්නේ. අද රටේ යුද්ධ නැති කරලා රට ගොඩ දාලා අපිට මහපාර යන්න අවස්ථාවක් ලබා දුන්න අපේ අගමැතිතුමා ජනාධිපතිට පිළිසිඳෙන්න හේතන්ට ගෙනාවා කියලා සන්තෝෂේ ප්‍රකාශ කරන්න තමයි අපිට හොඳ බලයක් තියෙනවා දැන්. ඒ බලය තමයි අද පෙන්වන්න බලාපොරොත්තු වෙන්නේ අපි මේ. රට රකින්න ජන වේගයේ ජන රැලියට ඉතා උද්‍යෝගයෙන් එක්කු ජනතාව ජනාධිපතිතුමා හා ග්‍රාමාත්‍යවරයා ගෙන යන නිවැරදි වැඩපිළිවෙලට ඕනෑම සහයක් ලබා දෙන බවද ප්‍රකාශ කළා. අපි එවලා දෙන්නේ මේ රට බේර ගැනීම සඳහා මොකද කඩා වැටිච්ච මේ රට මම විශේෂයෙන් කියන්න ඕනේ මේ රටේ එකම නායකයෙක් අවශ්‍ය කියලා තමයි අපි මේ ස්ථානයට පෙමිලා දෙන්නේ දැන් අපිට වර ප්‍රසාදයක් ලැබිලා දෙන්නේ අපි මහින්ද මහත්තයා නැවත මේ රටට ආපු එක අපට හරිම සන්තෝෂයි අද ජනතාව ඉන්නේ මේ පැත්තේ මහින්ද මෛත්‍රී පැත්ත ජනතාව ඉන්නේ අපි මේ සිද්ධ වෙච්ච දේ පිළිබඳව අපි තාමත් සතුටුයි අපි කරන ඉල්ලීම අපේ ජනාධිපතිතුමත් අගමැතිතුමත් එකතු වෙලා මේ රට ගොඩනගන්න සියලු දෙනාගේම සහයෝගය ලබාගෙන ඒකට ඉදිරිපත් වෙන්න කියනවා. ගරු ලසන්තල්ලා ගියවන්න මැතිතුමාගේ ශක්තියත් සමග අධිකරු ජනාධිපතිතුමාත් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාගේ ශක්තිය විදිහට මහරහසනේ ජනතාව අපි සියලු දෙනාම මේ අවස්ථාවේ අපේ ජනබලය ප්‍රදර්ශනය කරමින් ජන රැලියට අපි සහභාගී වෙනවා. එක්සත් ජාතික පෙරමුණද අද කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා. එෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා. තරුණ දේශපාලඥයෙක් කැරේට මට නම් දේශපාලනයගෙනම රටේ තියෙන ඉතාමත්ම පිළිකුල. මේ දේශපාලනය තුළ මං හිතනවා තව ඉස්සරහා කාලෙට කී දෙනෙක් රැඳෙයිද කියන එකත් ප්‍රශ්නයක්. මේ අතර ඊයේ කොළඹ නවනගර ශාලාවේදීද එක්සත් ජාතික පක්ෂය රැස්වීමක් සංවිධානය කර තිබුණා. ඔක්තෝබර් 26 වෙනිදා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ව්‍යවස්ථා විරෝධී අගමැතිය පත් කරපු වෙලාවේ ඉඳලා අරලේගහ මන්දිරය ආරක්ෂා කරන්න ආවේ අපේ ආණ්ඩුවෙන් සංස්ථාවලට පත් කරපු සභාපතිලා අධ්‍යක්ෂලා නෙමෙයි ප්ලේන්ටියක්වත් හම්බෙච්ච තමුන්නාන්සලා කියන එක මම කියන්න කැමතියි. ඒක තමයි තමුන්නාන්සලා කැපවීම. මේක අපේ නායකයෝට නායකයන්ට තේරෙන්නෙත් නැහැ. කවදා හරි දවසක තේරෙන්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ අතර අද පස්වරුවේ එක්සත් ජාතික පක්ෂයේද කොළඹ කොටුවේදී විරෝධතා රැලියක් සංවිධානය කර තිබුණා. නැගෙනහිර ඌව සහ උතුරු මැද පළාත්වලට අද රාත්‍රියේ සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අද රාත්‍රියේ අඩුපීඩන තත්යක් වර්ධනය වෙන ලබන පවතිනවා. එය බස්නාහිරට පරව වයඹ දෙසට ගමන් කරමින් දිවයින හරහා මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශය දක්වා ගමන් කිරීමේ හැකියාවක් පවතිනවා. මෙම තත්ත්වයේ හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම නැගෙනහිර ඌව සහ උතුරු මැද පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද රාත්‍රියේ සිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. බස්නාහිර, සබ්‍රගමුව සහ මධ්‍යම පළාත්වල සමහර ප්‍රදේශවලට උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇති වීමේ හැකියාවක් පවතිනවා. අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට කාරණික මතක් කරන්න කැමැති. දිවිනේ බස්නාහිර සහ දකුණු වෙරළට ඔබෙන් වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ඉතා තද වැසි, ඉතා තද සුළං සහ ඉතා රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු වන අතර සුළඟේ වේගය විටක 60 කිලෝමීටර 90 100 පමණ දක්වා වැඩි වීමේ හැකියාව පවතිනවා. සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටක 60 කිලෝමීටර 50 60 පමණ දක්වා වැඩි වෙන්න පුළුවන්. එබැවින් මෙම මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වීමේ හැකියාව පවතිනවා. මන්නාරම සිට කොළඹ හරහා මාතර දක්වා වෙරළට ඔබෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වාමාවතර භ්‍රමණය වන අතර සුළඟේ වේගය 60 කිලෝමීටර 40 50 පමණ වෙනවා. දිවයිනට ආන සෙසු මුහුදු ප්‍රදේශවල සුළා නිරිසිත ගිනිගුණ දක්වාන දිශාවලින් හමන්නේ දිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් පිවිසිලිමත් වන සිල්ලාසින්න කැමැති. වතුකම්කරු ජනතාවගේ මූලික වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මැදිහත් වීම මත ලංකා කම්කරු කොංග්‍රසය හා මුදල් අමාත්‍යාංශ ලේකම් SR ආටිගල මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණු බව ලංකා කම්කරු කොංග්‍රසයේ උපසභාපති S අරුල්සාමි මහතා පවසනවා. වතුකම්කරු ජනතාවගේ වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් වැවිලිකරුවන්ගේ සංගමය සහ වතු ඒකාබද්ධ වෘත්තීය සමිතිය අතර සාකච්ඡාවට කිහිපයක් පැවැත්ුණා.
අවසන් වරට පැවති සාකච්ඡාවේදී වැවිලිකරුවන්ගේ සංගමයේ ඉදිරිපත් කළ යෝජනා වූයේ දැනට ගෙවන මූලික වැටුප රුපියල් 600 දක්වා වැඩි කර සීලු දීමනා සමග දිනකට රුපියල් 1000කට ආසන්න මුදලක් ලබා දිය හැකි බවයි. වතු ඒකාබද්ධ වෘත්තීය සමිතිය එම යෝජනාව ප්‍රතික්ෂේප කළ අතර ඔවුන්ගේ මූලික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවිය යුතු බවට ඉල්ලීමක් කර තිබෙනවා. වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ලංකා කම්කරු කොංග්‍රසයේ නායක අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් සහ වැවිලි කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍ය වඩිවැලි සුරේෂණ මහත්වරුන් අග්‍රාමාත්‍යවරයා වෙත කරුණු ඉදිරිපත් කර තිබෙනවා. දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වුණා. සාකච්ඡාවෙන් පසු දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක යන මහත්වරුන් මාධ්‍ය වේදීන් වෙත අදහස් දැක්වුවා. We are committed to protecting democracy. අපි ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට කටයුතු කරනවා. ව්‍යවස්ථාවට අනුව තමයි අපි කටයුතු කරන්නේ. අපට වැදගත් වන්නේ පුද්ගලයන් කවුරුන්ද යන්න නොවේ. අපි කැපවන්නේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙනුයි. පාර්ලිමේන්තුව කල් තැබීම අලුත් දෙයක් නොවේ. ඒ පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය සාමාන්‍යයෙන් සිදුවන්නක්. අද අපි විපක්ෂ නායකතුමාත් දෙමළ ජාතික සන්ධානයත් එක්ක සාකච්ඡාවට බඳුන් කරේ මේ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමට එරෙහිව අපිට එකට වැඩ කරන්න පුළුවන්ද වැඩ කරන්නේ කොහොමද ප්‍රජාතන්ත්‍රද ආරක්ෂා කරගෙන වෙනුවෙන් අපි ඉස්සරහට ගත යුතු ක්‍රියාමාර්ග කුමක්ද කියන එක පිළිබඳව අපි සාකච්ඡා කරා. අඩුම වාර ගණනක් පාර්ලිමේන්තුව වාර අවසන් කර ඇත්තේ වර්තමාන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නිරකාලී තුලදී පාර්ලිමේන්තුව වාර අවසන් කර ඇත්තේ අවස්ථා දෙකකදී පමණයි. ඒ මේ වසරේ අප්‍රේල් 12 වනදා සිට මැයි මාස 8 වනදා තෙක් හා ඔක්තෝබර් 27 වනදා සිට නොවැම්බර් 14 වනදා දක්වායි. මෙරට පාර්ලිමේන්තු ඉතිහාසය තුළ අවස්ථා 42කදී වාර අවසන් කිරීම සිදු වී තිබෙනවා. පාර්ලිමේන්තු ඉතිහාසය තුළ වැඩිම වාර ගණනක් වාර අවසන් කළ යුගයේ ලෙස සටහන් වන්නේ ජේ.ආර්. ජයවර්ධන මහතා ජනාධිපති දුරේ දරූ කාලයයි. 1978 වසරේ සිට 1988 දක්වා අවස්ථා 7කදී ඒ මහතාගේ පාලනය යටතේ පාර්ලිමේන්තුව වාර අවසන් කර තිබෙනවා. මාසෙ ඉක්ම වූ වාර අවසන් කිරීම හතරක්ද ඊට ඇතුළත්. හිටපු ජනාධිපති ආර් ප්‍රේමදාස මහතාගේ පාලන කාලයේ අවස්ථා 4කදී වාර අවසන් කිරීම සිදු වුණා. යනු අවස්ථා 3කදී මාසයකට ආසන්න කාලයක් පාර්ලිමේන්තුව වාර අවසන් කිරීමට කටයුතු කළ බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පින්පා දෙන්නේ. හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියගේ පාලන සමයේදීද අවස්ථා 5කදී වාර අවසන් කිරීම සිදු වී තිබෙනවා. මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති දුරේ හෙබ වූ කාල සීමාව තුලදී පාර්ලිමේන්තුව වාර අවසන් කර ඇත්තේ අවස්ථා 3කදී පමණයි. අඩුම කාල පරාසයක් වාර අවසන් කර තිබිය ඇත්තේද රාජපක්ෂ මැතිතුමාගේ නිල කාලයේදී. ඒ 2009 වසරේ මැයි මාස 17 වනදා සිට 19 වනදා දක්වා දින දෙකක කාලයක් සඳහායි. එදා මෙදා තුර ඉතිහාසයේ අඩුම වාර ගණනක් පාර්ලිමේන්තුව වාර අවසන් කර ඇත්තේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමායි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරප්පෙරම සහ හේෂා විතානයන් අයට අධිකරණය මගින් රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප නියම කරනවා. මෞපිම් වෙනුවෙන් රණවිරෝ සංවිධානයේ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ඇතුළු කිහිප දෙනෙකුට අරලීකහ මන්දිරයේ අසලදී සිදු වූ බැර ප්‍රහාරය සම්බන්ධයෙන් මෙම මන්ත්‍රීවරුන් දෙදෙනා කොල්ලුපිටිය පොලිසියට අද පෙරවරුවේ බහර වුණා. ඔවුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ඇප මත මුදා හැරුණේ. මෞපිම් වෙනුවෙන් රණවිරෝ සංවිධානයේ විශ්‍රාමික මේජර් අජිත් ප්‍රසන්න මහතා ඇතුළු කිහිප දෙනෙකුට අරලීකහ මන්දිරයේ ඉදිරිපිටදී මැර ප්‍රහාරයක් එල්ලුණේ පසුගිය පළමු වනතයි. ඒ දින අරලීකහ මන්දිරයේ ඉදිරිපිට මාර්ගයේ තමන් ඇතුළු පිරිසක් ගමන් කරමින් සිටියදී පහර කෑමට ලක් වූ බව අජිත් ප්‍රසන්න මහතා පැමිණිලි කර තිබුණා. ඔවුන් හිසට හා ශරීරයට අතින් පයින් හා රථවාහන දම්වැලකින් පහර දී ඇති බව කොළුපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණයට දන්වා සිටියා. වැඩිදුර විභාගය පෙබරවාරි 14 වනදාට කල් දෙමුණා. නව සභානායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේදී අද වැඩ ආරම්භ කළා. මේ අතර නව අමාත්‍යවරුන් කිහිප දෙනෙකුද සිය දුරවල රාජකාරී කටයුතු ආරම්භ කළා. සංස්කෘතික අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යවරයා ලෙස පත්කිරුණු එස්.පී. නාවින්න මහතා සිය දුරේ රාජකාරී ආරම්භ කළා. ඒ බත්තරමුල්ල සෙත්සිරිපාය පිහිටි එම අමාත්‍යංශයේදී. ජනාධිපතිතුමාට ශක්තියක් වෙන්න, ඒ වගේම අලුත් අග්‍රාමාත්‍යතුමාට ශක්තියක් වෙන්න මේ රජයේ ඒකාශය වෙලා අද මේ අවස්ථාවට දිනුම් දුන්නේ.
පහුගේ කාලේ තිබූ බඩු මිල අනිත් දේවල් දිහා බලපුවාම ලොකු වෙනසක් ඇති වෙගෙන යනවා මෙන්න මේ වෙනස ඇති කරන සීමා තමයි අපේ කසුවේ සංස්කෘතික අභ්‍යන්තර කටයුතු හා ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කෙරුණු පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අශෝක ප්‍රියන්ත මහතාද නව අමාත්‍ය ධුරයේ රාජකාරී ආරම්භ කළා නැගෙනහිර පළාත් ප්‍රාදේශීය සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ධුරයේ දියුරුම් දුන් දෙමළ ජාතික සංධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් වියාලේන්ද්‍රන් මහතා එම අමාත්‍ය ධුරයේ රාජකාරී ආරම්භ කළා ජාතික සමකීය සහයෝගීතාව සහ මුස්ලිම් ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ එච් එම් ෆෞසි මහතා අද වැඩ බාරගත්තා ඒ ටීබී ඡයමාවතේ පිහිටි මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේදී මා විශ්වාස කරගෙන මේ කටයුත්ත මට බාර දීලා තියෙනවා ඒ කටයුත්ත සාර්ථක කරන්නට රාජදවල් බලන්න නැතුව බස්සාවෝ බලන්න නැතුව රටේ උන්නතිය සඳහා මම වැඩ කටයුතු කරනවා අපි සියලු දෙනාම ඒ අදිෂ්ඨානයෙන් මාතක උඩ කරයි කියලා මම විශ්වාස කරනවා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාද නව ධුරේ රාජකාරී ආරම්භ කළා ඒ නාරාහෙන් පිට නිපුණතා පියසේ පිහිටි එම අමාත්‍යංශයේදී මයිතම සන්තෝෂ වෙනවා අද දවසේ අධිකව ජනාධිපතිතුමාගේ ආශිර්වාදයෙන් ගරු මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාගේ ආශිර්වාදයෙන් වෘත්තීය පුහුණු සහ නිපුණතා අමාත්‍යංශය බාරගෙන අනාගත කාර්යභාරයේ ඉස්ස කරන්න වගකීමක් ලෙස මට ලැබීම ගැන මේ අමාත්‍යංශය හරහා අතිවිශාල සේවයක් අපේ තරුණ පරපුරට කරන්න පුළුවන් වාතාවරණයක් තියෙනවා මේ අතර සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිතුමා ඉදිරියේ දියුරුම් දීමෙන් අනතුරුව කොළඹ බෞද්ධ ආලෝක මාවතේ ධර්මායතන විහාරයට ගොස් ආශිර්වාද ලබා ගත්තා ධර්මායතන අධිපති පූජ්‍ය ඇල්ලේ ගුණවංශ ස්වාමින් වහන්සේ වැහැදක ආශිර්වාද ලබාගත් දිනේෂ් ගුණවර්ධන මහතා එහිදී ආගමික වතාවත්වලද නිරත වුණා පාඩලී චම්පික රණවක මහතා පසුකේදා මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශයට ගොස් පොදු දේපල අවභාවිත කළ බවට පැමිණිල්ලක් අද ඉදිරිපත් කෙරුණා. පොලිස් සහන මැදිරියට මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේ සත්‍ය ගවේෂකයෝ සංවිධානයයි. හිටපු අමාත්‍ය පාඩ්ලි චම්පක රණවක මහත්මයාට විරුද්ධව සත්‍ය ගවේෂකයෝ සංවිධානය වශයෙන් අපි පොලිස් සහන මැදිරියට ඇවිල්ලා මේල්ලක් කරා. මොහු පොදු දේපල අවභාවිත කරලා තියෙනවා. චංචල දේපලට රථවාහන අවභාවිත කරලා තියෙනවා. ඒකම අයථාලෙස අතුල්වීමක් කරලා තියෙනවා. රජයේ දෙපාර්තමේන්තුවකට බලහත්කාරය අතුල්ලා තියෙනවා. ඉතින් මේ සියල්ලම සම්බන්ධයෙන් අපි බලාපොරොත්තු වෙනවා නිවැරදිව පරීක්ෂණයක් කරයි කියලා. පාඩ්ලි චම්පික රගෙතරින් ගෙනාවා නෙමෙයි. මේ රථවාහනට ගියන්නේ මෙයා ඩීසල් ගහන්නේ. ඔබ අපි ගෙවන බදු මුදල් වලින් දිගින් දිගටම මේ රටේ පොදු දේපල අවභාවිතා කරමින් අනෙක් අයට ඇඟිල්ල දික් කරමින් හැසිරෙන ආකාරයටවට පේන දිනේ ඉඳන් අපි බලාපොරොත්තු වෙනවා මේ සම්බන්ධයෙන් නිවැරදිව කාර්යක්ෂම පරීක්ෂණයක් පොලිස්පතිතුමා කරයි කියලා මේ සමගින් ITN රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්නවා සුබ රාත්‍රියක් www.itnnews.lk